නමස්කාරකයන්න පන්සිිල්ගන්නට බුද්ධන් සර නංගච්ඡාමී දම්මන් සර නංගච්ඡාමී සංgang saරනග්චමි දතියම්phiි බුද්ධන් සරනග්චමි දතියම්පි දම්ම සරනග්චමි දතියම්phiි සgang saරනග්චමි තටියම්පි බුද්හන් සරනංගච්ඡාමී තතියම්පි දම්මං සරනගච්චාමි තතියම්පි සංගන් සරනංගච්චමි තිසරන ගමනං සම්පන්නං පානාතිපාතාවේර මනීසික්කාපදන් සමාධයාමී අදින්නදානාවේර මනී සික්කාපදන් සමාධයාමී කාමේ සුමිච්චාචාරාවේර මනී සික්කාපදන් සමාධයාමී සාවාධවේර මනීසික්කාපදන් සමාධයාමි සුරාමේරය මජ්ජ පමාදට්ටානාාවේර මනී සික්කාපදන් සමාධයාමී අප්මාදන සම්පාදත සමන්තා චක්කවාලේ සු වත්‍රා ගච්චන්තු දේවතා සද්ධම්මන් මුනිරාජස්ස සුනන්තු සග්ගමක්කදන් දම්මස් සවන කාලෝ අයං බදන්තා දම්මස් සවන කාලෝ අයං බදන්තා දම්මස් සවන කාලෝ අයං බදන්තා නමෝතස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතෝ වරාතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතෝ වරාතෝ සම්මාසම්බුද්දස්ස කරුණික ශ්‍රද්ධාකාමි පිඟතුනිි අද ගව සුගත සේනාසනයේ කැපකරු තායක මහත්මෙක්වන තුශාර ප්‍රියන්ත මහත්මානනුත් එවගේම අමිලා මදු නෝනා මහත්මිනිියත් බොහෝම ශ්‍රද්ධාවෙන් මේ සේනාසනයට සන්ධ්‍යයාමය පැමණුණේ උතුම්පින් කමක් සිත කරන්ට. ආද්‍රණීය පුතනුවන් යුවින් තෙවජාන් පුතනුවන්ගේ දෙවන ජන්මදිනය නිමිති කරගෙන පුතනුවන්ට ආශිර්වාද සලසාගන්නට පුතනුවන්ට නිදුක් බව නීරෝගි බව සුවපත් බව සහ දිීර්ගාවස ප්‍රාර්ථනා කරන්ටත් එ වගේම එ දරවා ්‍යනාගතය වාසනාවන්ත වේවා කියෙන ප්‍රාර්ථනාවත් එක්ක තමයි අද මේ පින්කම ධර්ම දේශනාමය ධර්මදානමය පින්කම සිත කරන්නට ඔබ දෙපල කල්තියාම දිනවෙන් කරවගත්ත. ඇතට හෙටයි උපන්දිනයය දෙන්නේ නමුත් අපේ කාරි බහුලකම නිසා අපට සූදානං කරලා දෙන්ට පුළුවන් වුණුව අවස්ථාව ඔබ දෙපල බොහොම ශ්‍රද්ධාවෙන් භාරගෙන කටයුතු කරනවා. ඉතින් එපුතුනුවන්ට ආශිර්වාද කරමින් මේ ධර්මදානමය පින්කම වගේම සේසේම සේනාසනයට අත්‍යවශ්‍ය ඒ පුටුවාදී දේවල් පරිත්‍යාග කිරීමත් බොහෝම ශ්‍රද්ධාවෙන් ඔබතුමා පුතාටාශිර්වාද පිණිස සිද්ධ කරනවා. එ වගේම අප තන්නවා තුශාර මහත්මයක්ත් අම්මිලා නෝන මහත්මියත් දරුවත් එක්ක හැම මාසිකම අරිම ශ්‍රද්ධාවෙන් දානමාන සකසාගෙන ඇබිල්ල පූජා කරනව විතරක් නෙමෙයි මේ කනගවාස් සුගත භාවනා මධ්‍යස්ථානය ඉදිකිරීම් කටයුතු කරද්දී. ශ්‍රමයෙන් ධනයෙන් හැම පැත්තකම්ම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ඔබ දෙපල මේ සේනාසනයට දායක වෙනවා. ඒ කටයුතු කරන්නේ බොහොම ශ්‍රද්ධාවකින් එ වගේම තමන් දැහැම්මිව උපයන ධනය විය දංකරලා. අපි සතුට වෙනවා අද පුතනුවන්ගේ මේ ජන්මදිනය හෙටට යෙදෙන වෙලාවෙේ තතාගතයන් වහන්සේ වදාළ ධර්මකරුණක් දේශනා කරලා කියලදීලා ඒ පුතනුවන්ට ආසිර්වාද කරන්ට ලැබීම පිළිබඳව මිට සල්ප වෙලාවකට පෙර අපේ සේනාසනාධිකාරී සද්ධාවාස ස්වාමින් වහන්සේ සමග බෝධිවන්දනාමය උන්න කර්මයකුත් බෝධි පූජාමය පුුණන්නේෙ කර්මයකුත් සිද්ධ කරගන්නට යෙදුනා. අද අපි කතා කරන්න පිමුතුනි තවත් වටින සූත්‍ර ධර්මයක් අංගුත්තර නි කායතියෙන ඔනතෝ නත සූත්‍රය ඔනතෝ නත සූත්‍රය තමයි අද අපි සාකච්ඡා කරන්නේ. මෙහි කතා කරන්නේ ලෝකෙ දකිින්ට ලැබෙන පුද්ගලයෝ හතර දෙනෙක් ගැන. ලෝකෙ දකින්ට ලැබෙන පුද්ගලයෝ හතර දෙනෙක් ගැන. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. චත්තාාරෝ මේ භික්හවේ පුද්ගලා සන්තෝ සංවිජ්්‍යමානාලෝකස්මිින් කතම චත්තාරෝ පින්වත් මහනෙන නේලෝකයේ හතර ආකාරයක පුද්ගලයෝ දකින්ට ලැබෙනවා. ඔනතෝනත ඔොනතුන්නතෝ උන්නතෝ නතෝ උන්නතුන්නතෝ. ඒ පාලි වැකියඒ විදියට තියෙන්න්නේ. ඔබට තේරුම් ගන්ට සිංහලට එය පරිවාතනය කරනව නම් නීචතත්වයේ ඉදලා නීච තත්ත්වයට පත්වෙන. ඔනතෝ නැත කියන්න ඒකයි. නීචතත්වයේ ඉඳලා නීච තත්ත්වයටම පත්වෙන. ඊළඟට නීචතත්වයේ ඉඳලා උත්තම තත්ත්වයට පත්වෙන ඕන තුන්නත. උ දුන් අත කියල කියලා නීජ තත්ත්වයේ ඉඳලා උත්තමතත්වයට උසස් තත්ත්වයට පත්වෙන එළඟට උන්නතෝ නත උත්තමතත්වයේ ඉදලා නීජතත්ත්වයට පත්වෙන අවසාන පුද්ගලයා උන්නතුත උත්තම තත්වයේම ඉඳලා තවතවත් උතුම් තත්ත්වයට උසස්තත්වයටම පත්වෙන කියන එක තමයි එහි අර්ථය අපි දැම් බලමු කවුද මේ බුදු දහමට අනුව නීචතත්ත්වයේ ඉඳලා තවතවත් නීචතත්ත්වයටම වැටන මනුස්සය කවුද. මොකද අපි එතන ඉන්නවද කියලා හොයන් ඕන අපි ඒවගේ හැසිරීමම්මලද දැන් ඉන්න කියලා තේරුම් ග්ට බලන්ට ඕන. නැත්තං අපි එතන නැත්තං අපි එවැනි තත්ත්ව එකට ඇද වැටන්න නැතුවයින්ට අපිට අවශ්‍යයි මේ තතාගතයන් වහන්සේ පෙන්වල දෙන මේ වටින ඥානයනෙ දැනුම. භාගවතුනාන්සේ පළවෙනි පුද්ගලයා ගැන මෙහෙම විවරණය කරනවා. මහනෙනි කෙසේනම් පුද්ගල ඕනතෝනතවේද. මහනෙෙනි මෙලොව ඇතැම් පුද්ගලයෙක් සැඩොල් කුලයෙහි වේවයි නීචකුලයක උපන්නේ වෙයි. හේ! කයින් දුස්්චරිත කරයි. වච්චනයෙන් දුෂ්චරිත කරයි, සිතින් දුෂ්චරිත කරයි. ඒ කයින් දුස්්චරිතකොට වචනයෙන් දුස්්චරිතකොට සිතින් දුස්්චරිතකොට කාබුන් මරණින් මතුයෙහි සුවයම් පහවගිය නපුරු ගත්තු ඇති විවස්සව පතිතවන නිරයට එළඹේ මහනෙනිි මෙසේ පුද්ගලතෙමේ ඕනතෝනත නම්වේ. කාටද මේ ඕනතෝනත කියල කියන්නේ නේ ලෝකේ භාග්‍යවතුන්න්ස ජීවමාන කාලෙම. විදිල තිබුණ කුල ගණනාවක් බ්‍රාක්්මණ සමාජ කුල ගණනාවක් තිබුණ සමාජයි නම් කරපු බ්‍රාක්්මන වයිශ්‍ය ශුද්‍ර ක්ෂස්ත්‍රය ඊළඟට තව වේනනේ සාද රථකාර පුක්කුස ම විවිධ නංවලින් යුක්ත කුල තිබුණ ඒවා සම්ප්‍රදායික සමාජීය වර්ගීකරණය. සම්ප්‍රදායික ආගම් විසින් කරපු වෙන්කිරීම් තමයි එහම හැඳින්නවා. හැබැයි එහෙම හඳුන්නපුෝ කුලවලට උරුමවෙච්ච තත්ත්වයක් තිබුණ. එඒම හඳන්නපු කුලවලට උරුමවෙච්ච සංස්කෘති තිබුණ උරුමවෙච්ච අධ්‍යාපන රටාවක් තිබුණ ජීවන ක්‍රමයක් තිබුණ. ඒව හරි ගොඩක් එකනේ ඒ ගොල්ලොන්ගේ නිර්ණායක අනුව එහෙමවෙංකරපු මිනිස්සුන්ගේ නිර්ණායක අනුව පහලයයි සම්මත කරපු. ඒගොලො නම්කරපු කුලවල මිනිස්සු ඇත්තටම කිව්වොත් ඒගොල්ලෝ ගොඩක් දුක්වෙද ගොඩක් දුක්වෙද. විවිධ පීඩාාවලට ලක්ුණ අධ්‍යාපනය ලබන්ට එයාලට අයිතියක් තිබුණේ නැ ඉගනගන්ට අවස්ථාවක් අයිතියක් එයාලට ලැබුුණ අධ්‍යාපන මධ්‍යස්ථාන තනන් යාලට පාසල් තහන අපි ඔය හිතුවට දැම් මේ තිියුණු බටහිල දියුණු යුරෝපේ නේවා තියෙන්ඩ නැතුව ඇති කියලා දැන්ත ඔන්නන් සියවසක් වෙන මැති උපරිම වරුතු සියක් වෙනවැති උපරිම බටහිර ලෝකේ යුරෝපයේ සමහරයට අධ්‍යාපන අයිති්‍ය හම්බවෙලා. සමහරයට චන්ධයිතිය චන්දදාන් අයිතිය. ලැබුණේ එකනම් කුලානුව නෙමෙයි ස්ත්‍රිපුරුෂ භාවය අනුව. මංහිතන අපේ රටේ හැමෝටම චන්දයිතිය ලැබනටත් වස්ෙ තමයි බටහිරසා යුරෝප ඒ අවස්ථාව හම්බූුණේ. ලෝකයේ කොයි සමාජෙත්. මේ විදියට මිනිස්සු බෙදීම කුල විදියට. ස්ත්‍රීපුරුස විදියට සමාජමට්ටම් පන්ති විදියට. බෙදීම එදත් පැවතුනා අදත් පවතිනව මහිතනවා ලෝකෙ තව කොච්චර දියුණුනත් නේ ගති ස්වභාවයක්න් ලෝකේ තව කාලාන්තරයක් තියේවි. මොක දන්න මිනිස්සුනේ. මිනිස්සු ස්ොභාවයෙන්ම බලවත් එක්කෙන දුබල අයව පාත්කරලා පාගලදාලා එහෙම කටයුතු කරන්නට ස්වභාවයෙන්ම මිනිසා පෙළඹෙනවානේ ඉසර කායික ශක්තිය තිබිච්ච එක්කෙන වීරය. එක යුගක. එයාට පුළුවන් අනික් සියලු දෙනා යටකරගෙන නැගිටි. එහින්දා. අවබෝධ කරගන්නට ඕනදේ තමයි මේක කිස්තුපූරව හයවන සියවසේ භාග්‍යවතුන් වහන්සේ අදේශනා කරන මේ කුල සමාජයේ මේ විදිීර තිබුුණ අදටත් කුල සාධක මත පදනං වෙච්ච උස්පහත් කිරීම් ලංකාවිතිය ඉන්දියාවති නො මේ වගේ රටවල් වලත් පෙනුන්න ඇති වුණට මංවිශ්වාස් කරනවා ඕව ඇති කියලා. පේ නැතිවුුණට මහලුකුවටගේ රටවල්ලොලත් ඇති. කුලය නැත්තං අඩ්ඩුම පන්තිමානසිිකත්වය අපි මේ කලාස්ස එකේ අපි අරකලාස් එකේ අරගොල්ලො මේ කලා එකේ මෙම පන්තිමය මානසිකත්වයක් හරි මිනිස්සුන්ට තියෙනවා. තින් අපේ ධර්මයට අනුව කෙනෙක්. ඒ ඒ ෙදා දැක්වීම ඒ මිනිස්සු බෙදා දැක්වීම බුදු දහම අගේය කරන්න හෝ අනුමත කරන්න හෝ නෑ. සීයට සීයක්ම බුදු දහම ප්‍රතික්‍ෂේප කරනවා එකෙක් අය කුල අනුව වර්ගීකරණය කිරීම. ඒ අනුව මිනිස්සුන්ගේ ජීවිතවලට අඩම්තෙට්ටන් කිරීම සීයට සීයක්ම ප්‍රතික්ෂේප කර. මොන හේතුවක් නිසාවත් ඒ ක්‍රමය ඒ අදහස් ඒ සිතුවිලි එයාකල්ප බුදු දහම අනුමත කරන්නේ නෑ බුදු දහම අනුමත නොකරට ලෝක එහෙමේ තියෙනවන් එහෙම උසස්කුලය පහත්කුලය කියලා ඔහොම තියෙනවා එක අපි කැමැතිවුනත් තියෙනවා අකමැතිවුනත් තියෙනව එක දැන් එහෙම තැනක එකන් පහත්යයි සම්මත තැන කොංවෙන තැනක උපදදින කැමැත්ෙන්නෙමේ. එක තෝර ගැන මනෙමෙන් දැන්තු ශාර්ප්‍රියන්ත මහත්මයා උපදිීනකොට තමන්ග කුලේ මොකක්ද කියලා තෝරගැන ඉපදුනාාද ඉපදුන්නෑ ඉපදිලට ටික කාලයක් යනකොට ඔන්න අම්මලතහත්තලා කියන්ට ගන්න අපි මේකුලේ. අසුවල් ගමේ ඉන්න අසුවල්කුලේ අය. උබ ගම්පලද මිදනී පැත්ත නෙ. ඇහෙම එතකොට මෙන්න මේ පලාතින්න මේ කුලේ අය ගමෙත් අන්න අරකොට සින්නේ අරකුලේ අය කියනවද නැදද කියනවා. එක තමයි අපේ සමාජ හැම ගමකම හෙම කුල දූර්ාවලි තිබුර අදටත් තියෙනවා හැබ ඔ ඔබතුමාගේ තෝරා ගැනීමක්ද තෝරා ගැනීමක් නෙමි ඔබතුමා ධහම්මට අනුුව අමං කරන ලද පින්කුසල් අනුව කොහොම හරි මෙත හිපදිලා ඕක තවාගමක කියන්න පුළන් දෛවය කියලා. අපේ දහමට අනුව කර්මාණු රූපී උසස් පහත් කියලා අපි වෙන්න නොකොලට එහෙම එහෙම තීරකව බෙදපු තැනකට කවුරු හරි වැටෙනවා. ඇවිල්ලා ඒ අපේ තෝරා ගැනීමක් නූනත් ඒකට අපිට මූුණ දෙට වෙනවා අපි එතිෙන්ට වැටිලා. ගට තව සමහර කෙනෙ. ඉතාම පහලයයි පීඩා කරන හිංසාාවට ලක්වෙන තැනක ඉපදනු එකයාගේ තෝර ගැනීමක් නෙමේ. ඉහලයි සම්මත තැනක තව කෙනෙක් උපදින ඒක යාගේ තෝර ගැනීමවත් නෙමේ. නමුත් කෝම හරි හේතු සාධක මත ධර්මයට අනුව කම්මන් සත්‍යේ විභජති, සංසාරය කරන ලද කර්ම අනුව අපේ උපපත්තිය, හීන්න පනීතනෙ උසස්තැංවල සාපේක්ෂව සාපේක්ෂව පහත්්‍යයි සම්මත තැන්වල අපේ උප්පත්තිය සිද්ධ වෙනවා. එක අපි සසර කරපු දේවල්න්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්න එහෙම ඉපදිච්ච එක්කෙනෙක්. දැනටත් දුක්වෙඳන්නේනෙ. පහළකුලේක ඉපදනොත් පහළ සමාජමාට්ටමක ඉපදනොත්. දුක්නෙ විෙන්හි. සියයට හතරක් විතර ලංකාවන්නෝ ඉහල සමාජ පරිස්සරයක පවුල් පසුබින් කීපයක ඉපදිච්ඡාය. හිගුල්ලොන්ට කොරෝණ නෙවෙයි මේක දෙපිටින්ගියත් එගොලොන්ට කිසිම දෙයක් දැනෙන්නෙවත් නෑ. මොකද එගොල්ලොන්ට තියන ධනදාන්‍ය සම්පාත් බවභෝග සම්පත් ඒ සියල්ල එක්ක එගොල්ලොන්ට කොච්චර ආර්ථික කඩාවැටීමක් වුණත්. අනිත් මිනිස්සුන්ට වඩා අවුරුදු දහයක්ර ජීවත්වෙන්න්න පහසු කංඇතුව දේවල් තියෙනවා. හැබැයි ක් සයට ආනු උපහකට වැඩි පිරිසක්. අන්ත අසරන තත්ත්වයටනේ. අන්ත දුගේ තත්ත්වට පත්වවිින්තින හැම දාම අපි දකිනන්නේ ලංකාවේ උද්ගෝසන. බඩි ගින්න පිළිබඳ ප්‍රශ්න ගොවිතැන පිළිබඳව ප්‍රශ්න මනිසු දුක්කෙදිනවා. ගොඩා දුක්කදි නොමිනිස. අමාරුවෙන් දවස අරගෙන යන්න මිනිස්ස. දැ ඔහොම කෙනෙකුට ඉතාම අපහසු කං එක්ක ජීවත්ෙන්ඩවීම. එකගත්තට දුකක් එක දුකක්. එතකොට එහෙම දුක්විඳවිඳ ඉන්න කෙනෙක් බුදු දහම කියල දෙනවා එහෙම දුක්විඳවිඳ ඉන්න කෙනෙක්. කයින් දුස් චරිත කරනඕන එක ප්‍රණගාත කරන වනන්ගේ අතර. කංකරනවනන්ගේ අතරේ වැරදිකාමයට යනවන. අන්න එයා නීචම පහළම අඩියක ඉඳගෙන තවත් පහළම අඩියකට බැටෙන්ට දේවල් කරගනිමි. පහළම අඩියකින්නේ අනත දුක්කිත තැනක ඉන්නවා. එහෙම ඉන්න ගමන් එයා ක්‍රියාකාරකම් ටිකක් කරනවා තවත් පහළමමා අඩියකට වැටට. මරණින් මත්තේ මීටත් වඩා දුකට පහලකුලේක ඉපදුනාම තියෙන දුකට වඩා කෝටි ප්‍රකෝටි ගුණයක දුකක් නිරයේ ඉපදුනොත් විඳින්ට වෙනවා. අඩ්ඩු ආදායංලාබි ආධාරබලින් ජීවත් එෙන තැනක උපදිනවට වඩා. කෝටි ප්‍රකෝටි ගුණය සතරාපායෙන් එක ඉපදදුනොත් මිනිහිකුට විඳින්ට වෙන. දුක් එතකොට දැනටම සම්මත සමාජය ඇතුළේ පහළම තලයි අවම පහසුකංවත් නැති ජීවිතයක් ගෙවන මිනිහෙක් ප්‍රාණගාතත් කරට ගත්තොත් හොරකං කර අන්ට ගත්තොත් වැරදිකාම සේවනයට යන්ට ගත්තොත් ඒ කරන කර්මය එයාට විසක් වෙන එයාට අවැඩක් වෙනවා. එයාට අපාය නිර්මාණය කල්ල දෙන ඔයාගේ හිතෙෙන්මන. යාගේ හිතෙන්ම යාට අපාය නිර්මාණය කල දෙන සත්්චේතනිකව කරන කර්මවලිනෙ. තැනුවත්ව සිද්ධ කරන දැනුවත්ව ඇතිකරන චේතනාවලින් සවි්ඥානිකව ඇතිකරනත් චේතනාවලින් එයා අපාය නිර්මාණය කර ගනිමඟන්න. නිරය නිර්මාණය කරගනිමිින්. ළන්ග මහොත නිරයක් බවට පත්කර ගනිමින් ඉන්නවා නේ. ඊළංඟ මොහොත දුගතිය බවට පත්කර ගනිමිින් ඉන්නවා. එතන්ට දුගේ දුප්පත්කම ගිලි ඉදිති ඒ නුස්්‍යයා කාමිත්‍යාචාරයටත් යන්න ගත්තවොත්. මේ ෝකෙම නිරේ වැටන වගේ වෙන්නත්. පවුලෙ හැම්ම දාම රණ්ඩු ඊළඟටන. එළඟට බීගෙනයි ගහන්න පටන්ගන්නවා. හිංසනේ පටන්ගන්නවා. ගෙද්දරම රණ්ඩුව බාය ටැත්තිගැනීම. අසාන්නය ලතෝනිය විලාප මෙම එක්කැන ජීවත්ත නවැෙන් කෙන තියගේ පරලොව ගැනයි කවර කතානේ යාගේ මෙලොවම එක පැත්තකෙන් දුග දුප්පත්කමෙන් පිඩාවිදිනවා ඒ එක පැත්තකින් දුගේ දුප්පත්කමෙන් ප්‍රීඩාවිදිනවා අනෙක් පැත්තෙන් ගත්තාම අක් පැත්තෙන් ගත්තම තියන භයානකම දේ තමයි එන භයානකමදේ අනිත් පැත්තෙන් ගත්තම පරලොවටත් අවැඩ දායක දේවල්ලයා කයින් කරගන්න. ඟට අන්තස්සරන කනේ දුගි දුප්පත් කමේ ඉදිද්දී හරකම් කරන්න ගත්. නීතිය හරි තදිින් ක්‍රාත්මකවෙෙන කාටද නීතිය හරි තදින් ක්‍රියාත්මක වෙන්නේ තියෙන මිනිහට නෙමෙයි නැතිමිනිහට. ඒතමයි යථාර්ථය පොල්ගෙටි දෙකතුනක් කැඩුවොත් ඒ මිනියාට අත්වෙන ඉරණමයි කෝටි ප්‍රකෝටි ගනන් පිටරට ගිනුම්වලා හුවෙන මිනිහට අත්තන ඉරණමයි දෙකක් ඒක තමයි යථහර්ථය එතකොට කවුරු හරි කෙනෙක්න එතකොට කවුරු හරි කෙනෙක් අන්ත අසරණ වෙලා ඉපදිලා ඉදිද්දදි. ඒ මනුෂ්‍යයා හොරකමටක් ගියොත් කොංවෙච්ච සමාජක ඉපදිලා ඉදිත්ති හොරකනුත් කරට රතොත් පීඩාාව දෙන සමාජක ඉපදිලා ඉදිද්දී. ඒ මනුස්්‍ය වංචාව හොරකම අල්ලස පටන්ගත්තොත් ඒ මනුස්්‍යයාගේ ජීවිතය තව තවත් පහලා අඩියටම වැටෙනවා මයෝජනා කරනවා තාම පරිසං වැඩෝන අපි අපේ තෝරා ගැනීමක් නෙමේනේ අප කුලය හරි අපේ පලාත හරි අපේ අම්ම තාත්තහරි අපේ ජාතිය හරි අපේ ආගම හරි මොකක්කත් අපේ තෝර ගැනම් නෙමේ උපදිිද කලින් තෝරගැනම් නෙමේ. එතකොට එහෙම තෝරාගැනීමක් නොවී අපිට ලැබිච්ච දේවල් තියෙනවා.ඒ ලැබිච්ච දේවල් එක්ක අපි දැන්ටම විදෝන දැන්ටම පීඩාවකඉන්නේ දැන්ටම සාධාරණයට අයුක්තියට ගොදුරුවමින් ඉන්න. එතකොට අපේ හොරගනුත්්කරොත්. වැරදිකාමටත් ජැන්ඩ ගත්තොත්. ප්‍රාණගාතාදී අකුශල් කාර්මත් කරගන්ට පටන්ගත්තොත්. මතකතියා ගන්ට අපේ මේ ලෝක තව තවත් තව තවත් නේද. තවත් තවත් මේ ලෝකය මතකතියා ගන්ට තාම දුක්කිත තත්ත්වයට අපිට පත්වෙන තව තවත් අපට දුක්ිට තත්වයට පත්වන මේ ලෝකය අපිට සත්තුට ලැබෙන සැනසිල ලැබෙන්නේ. තාම දුක්කිත තත්ත්වයෙන් දුක්කිත තත්ත්වයට යෑමක්ෙක්. නීච තත්ත්වයෙන් නීච තත්ත්වයට යෑමක්නේ පහත් තත්ත්වයෙන් පහත් තත්ත්වයටම තව ගමන් කිරීමක්. එවැනි පහළම සමාජ මට්ටමක ඉන්න මනුස්සෙක් බොරුව පටන්ගත්වා. බොරු කිරල්ල හිතන්න බොරුව එයාගේ ජීවිතය වනොත් බොරු කියමින් මිනිස්සුර අවට්ටන එක යාගේ ජීවිතය වුණොත් මොකක්කාරි හේතුවකට වැදගත් තැනක රැකියාවක් කරන්න හම්බෙනවා එයාට අවස්ථාවක් හම්බෙනු එත්තෙන්ට ඇවිල්ලා එතෙන්ට ඇවිල්ලා බොරු කියන්න ගත්තොත් මොද වෙ මාස්සයයි දෙකයි එයා දන්නෙම නෑ එයා ආපහු හිටපුතත්්‍යටත්වඩා පහල තත්ත්වට පත්වෙනොමකද ේතුව. බොරුව හින්දා එයාටර් කරන්ට හම්බවෙච්ච අමාරුවෙන් හොයා ගත්ත රස්සාවත් නැති වෙලාය. අන්නේ එක නීජ තත්වයි නී තත්වට පත්වෙනවා ැන බොරුව වැඩි වෙනවා. රැවටිල්ල පටන් ගන්නවා. වංචාව පටන් ගන්නවා. එතකොට උදව් උදව් දෙන්ඩ හිතච්ච මිනිහටත්. උදව්දෙන්ඩහි දෙන්නේ. ඒයි මනුස්සෙක් පහල තැනක ඉපදිලා ඉදිල්ලට මුකුක් කරන්න බෑ. ඒ වෙනස් කරන්න නම් මේ ලෝක මේ සංස්කෘති මේ සමාජඔක්කොම අනි පැත්තක් ගහණ්ඩෝන. එත් තමන්ට පුළුවන් තමන් ඉපදිච්ච තත්වෙන් පහත්තත්වට ඇද වැටෙන දේවල් නොකරින්. බොරුව නැත්තං කේලම නැත්තං අ සවච්චන නැත්තං හිස් බොල් අර්ථසන් නෙදේ කියන කරන කෙනෙක් නෙමෙයි නම් එයා ඉන්න තැනින් පහලට වැටෙන්න්නේනෑ පොකක් කරි රැකවරණයක් අම්බෙනවා ඇත්ත කතා කරන මිනිහෙක් වෙන්ඩෝ. වගකීමක් ඇතුව කතා කරන මනුස්සෙක්වෙඩඕන. බොරු කේලන් කියලා මිනිස්සුන්ව කොටවන බිඳවන එවැනි තත්ත්වයන්ට පත් නොවීන්ට අපි වීරය කරන්නෝ විීර කරට හම එහෙම නැතිවුණොත් මතකතියාගන්ට අපි දන්නෙත් නෑනේ අපි දන්නෙත් නෑ අපි විනාස වෙන. අපි ඉන්න තත්වෙන පහලට වැටිලා පිරිරිහිලාම යන්න පටන්ගන්න නැත්තටම නැතිවෙන්න පටන්ගන්න. ඉද කාටහරි හිතෙනව නම් මොන කරුමක්කාර සමාජ කොට්ටාසෙකද ඉපදිලා තියෙන්නේ කියලා. මම මොන තරන් පහත් සමාජකද ඉන්නේම ජෝජනා කරනවා ඔබ කරන ක්‍රියාවන්ගෙන් ඔබ දැන්කරන කර්මයන්ගෙන් ඔබ ඉපදිච්ච තැනටත් වඩා පහළ තැනට වැටෙන්ඩ පුළුවන්. තාම පරිසං වෙන්ඩුව දැන් තමන්ට හිතන නම් මේ ඉපදිච්ච තැන මේ ඇසුරු කරන්ට වෙච්ච සමාජය මේ ලැබෙන තත්ත්වයන් මේ වහරි නීචම තත්ත්වක කියලා තමන්ට හිතෙනව නම් ට හිතෙනවනම් මෙ හරි මීච පහත් අත්චකට අපි වැටිල තියෙන කියලා. තමන්ගේ ක්‍රියාකාරකම් ගැන ගොඩක් පරිසංවෙන්. ප්‍රාණගාතාදී කායික ක්‍රියයා ගැන පරිසංවෙන්. බොරු කීීමමාදී වාචසික ක්‍රියයා ගැන ගොඩක් පරිසං වෙන්. අනුන්ගේ දේවල්වලට අනුන්ගේ දේවල්බලට ආස වෙන අනු දේවල්වට ආස වෙන අනුම්ව නැසේවා බැනසේවා කියල හිතන පවක් නෑ පිනක් නෑ කියල හිතන හොඳක් නරකක් කියල දෙයක් නෑ කියල හිතන වි්‍යාදුෘෂ්ටික ගති ඇති එවැනි මනෝභාවයන් ඔබ තුළ තියෙනව නම් මයෝජනා කරනවා ඒවයි වහල් වෙන්න පයිව දුරු කරගන්න. එවැනි වහල් භාවයන්ට ඔබ පත් නොවී න්ටෝන මානසිකවා එවැනි තත්ත්වයන්ට ඔබ මානසිකව පත් නොවීන්ටොෝන්. තාම බු්තිමත්. නැත්තං වෙන්නේ නීච තත්ත්වයේ ඉපදිච්ච කෙනෙක්. තව තවත් නීච තත්ත්වයටම පත්වෙනවා. පහලම අඩියට වැටිලා ඉපදිච්ච කෙනෙක් තව තවත් පහළම තත්වයකට සමාජ පත්වෙන්ට පටන් ගන්නවා. ලකයි ගොඩක් පරිස්සං වෙන්ඩ කෙලොබට යෝජනා කරන්න. නේ. ඔනතෝ නත සූත්‍රය හරි වට්ටින මඟ පෙන්නීමක් අපිට කියලදේ. මොකද අපිට පෙරභාවේ ගැන වග කියන්න බෑ. එක කොහොම ගත වුනාදනේ ඒක කොහොම ගත වුනාද ඒකෙ කොයි විදිය හමුවනාද කවුරුහින්ද අපි ඒ තත්ත්වයට වැටනද අපි දන්නේෑ. ඒ භවවල කරපු දේවල් එක්ක අපි මේ පහවයේදී යම්යම් තලයන්හි ඉන්නවා. එක උසස් එ පහත් එක මධ්‍යම ප්‍රමාණය ඔොම ඉන්නවා. හැබැයි දැන් අපිට අවස්ථාවක් තියෙනවානේ. දැන් අපිට අවස්ථාවක් තියෙනවා වෙනස්වෙන්න. අපි ඉන්න තත්ත්ෙන් පහළ තත්ව එකට ඇද වැටෙන එක වලක්වා ගන්ට අපට අවස්ථාවක් තියෙනවානේ. අපිට හිතන්න පුළුවන් මොලයක් තියෙනවා? අපිට දේවල් කරන්න කලින් හරියට කල්පනා කරලා තින්දු තීරණ ගණ්ඩ පුළුවන්. අපිට දෙයක් කියන්න කලින් හරියට කල්පනාකාරීව ඒ වච්චන එලියට දාණ්ඩ පුළුවන්. අපි දේවල් හිතන කොට නේ හිතන්නේ මොන දේවල්ද කියල සැලකිලිමත්වට පුළුවන්. කොච්චර අපිට බේරෙන් අවස්ථාතියිද. ගොඩක් අය හිතනවා ගොඩක් අය හිතන එකක් තමයි අපි කොහොමත් වැටිල ඉන්න වලටම දැම් මේකෙ උලත් එකයි පිලොත් එකයි එහෙම හිතුවොත් වෙන්නේ ඉන්න පහත් තැනින් තව තවත් පහත් තැනටම පත්වෙන එක පත්තැනට පත්තනෙක් එක වලක් වන බෑ වෙනස්වීමම ඔබ සත්තුතයක් වෙනස්වීම ඔබ සතු දෙයක් දේවල් වෙනස් කර ගැනීම අපේ අපිට අයිති දෙයක් දෙවියෝ වෙනස් කරලා දෙනකං ආණ්ඩු කොරණයි වෙනස් කරලා දෙනකං සමාජය අපේ ජීවිත වෙනස් කරලා දෙනකං අපිට බලන්ගට බෑ අපිට තියෙනවා අපේ ජීවිත නිවැරදි පාරට ගෙනයාමේ බරපතල වගකීම එක අපට තියනවා එහින්දයි ඔන්න තෝනත්ත තත්වයට පත්වෙන්ට එපා කියන්නේ මක් නීච තත්ත්වයේ ඉඳලා තවත් නීච තත්ත්වයටම පත්වෙන්ට එපා කියල ධර්මය කියල දෙන්නේ එකයි. දෙ කාරණ. දෙවනි කාරණයේ භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්නල දුන්නේ යම් කෙසි පුද්ගලයෙක්. ඔන්න තුන්න්නතවේද. කොහොමද ඔන තුන්න්නත එකේ නීච තත්ව ඉද ත්. නීතතත්ත්වේ ඉපදිලා උත්තම තත්වයට පත්වන්නේ කොමද හරි. එයා සංසාරයේ මොනවහෝ කරපු කර්ම විපාකන සාහරි මේ සමාජ ක්‍රමයේ තියන වැරැද්ද නිසාහරි. මොකක්හරි හේතුවකි මොකක් හරි හේතුවකින් පහලම අඩියේ ඉන්න සමාජයක් ඇතුල උපදිනවා. යට කන්න බොන්නවත් නැති මූලි කයිතිවා සිකන්්ටිකවත් හම්බ වෙන්නේෙ නැති. සැනසීමක් නැති සටුට නැති බේත්ෙට්ටිකහම්බෙන් නැති ඉගන ගන්නවත් අවස්ථාවක් නැති කෙක්කෙනගේ බැල මෙහෙවර කරඩ විතරක් අවස්ථාව තියන එහෙම තැනක කවුරු හරි කෙනෙක් ඉපදිලා ඉන්නවා කියල හිතු. හැබැයි එයා ප්‍රාණගාත කරන්නේ නැතුයි යා හොරකන් කරන්නේ නැතුවන්නවා. එයා වැරදිකාම සේවනීත යන්නේ නැතුවයින්න. අන්න එයා ඉපදිච්ච තැන නීච තත්ත්වයක් වනත් එයා එයාගේ ක්‍රියාකාරකම්වලින් යාගේ භාවිතා වැඇත්තුලේ එයා උත්තම තත්වට පත්වෙනවා. සමහරට එයා මෙහෙකාරයක් ලොකු සුවිසල් මන්දිරේක ලොකු සවිසල් මන්දිරේක මෙහෙකාරයක් හැබැයි අපරාණගාත කරන්නේ. ගොරකං කරන්න වැරදිකාමයට යන්නෑ එයාට ඉන්න එක සැමියයි. එයාල් යැපෙන්නේ ඒ ගෙදරින් හම්බවෙන සොච්චම් වැටුපෙන්. එයාගේ අතින් එයා කුර කූම්බියකුටවත් වැරද දක්වෙඩ දෙන්න. සමහර විට ඒ ගෙදර මැඩම්ට වඩා එයා උසස්තත්ත්වවෙඉන්නේ. එයව සස්තත්වයි. එැයි එහා! ඉපදිල ඉන්න තැන හෝ සමාජය විසිෙන් දාලතියන තැන පහත්්‍යයි සම්මත වනත් එයාගේ භාවිතා ඇතුළේ යාගේ කායික හැසිරීම් ඇතුළේ එයා යාව ඉහලට ගෙනල්ල තියෙනවා එ යාබ ඉහෙලට ගෙනල්ලතින යා පහල තැනක හිටිය කියලා පහළ වැඩ කරන්නේ ප්‍රාණගාත කරන්නේ ොකද මිනිියෙක් පහත්ම නීචම තත්වට පත්වන තව කෙනෙ ජීතයක් නැති කරනකොට. ඒ මිනි අතරන් නීච මනියෙක් න. තව මිනිියෙක් ජීවිතය නැතිකර? තව සත් එක්ක ජීවිතය නැති කරන. කොච්ර නීච තත්ත්ව ඇත්යක්. කොච්චර පහත් අදමත්ව ඇද කෙනෙ ජීවිතය නැති කොල දානෙක. බෙල්ලක් අප්න එක බෙල්ලක් මිරිකනෙක්. කොච්චර නීච තත්ව ඇත එතෙන්ට පත් නොවීන්නෙක්ෙන කොච්චරූ සස්ත අමන්ට හම්බවෙන සුළුදේ උට්ටාන වීර්රෙන් බාහු බලයෙන් දහඩිය වැගිරවීමෙන් හම්බ කරගන්න සුලු දෙයින් අමාරුවෙන් ජීවිතය ගැටගහගෙන තඹ හුලහක දෙයක් එක රුපියලක දෙයක් හොරකංකරන්නේ නැතුව මනුස්සෙක් ඉන්නවා කියන්නේ. නීල හොරු අතර එයක් කොච්චර උතු මනුසිෙත. වංචාවෙන් අල්ලස් ගැනීමෙන් කොමිස්ගැනීමෙන් ට්‍රකෝටිපතියෝ වෙච්චා අය අතර අර දැහැමිව මාසෙට රුපියල් දහපාලස්දා කොයාගෙන අමාරුවෙන් ජීවත්වෙන මනුස්්‍යයාගේ ආත්මි කොච්චරූ සස්ථ. හෘදේ සාක්ෂය කොච්චරූ සස්ථ. ඒ ුෘුදේ සාක්ෂත් එක්ක රගොල්ලුන්ට හැරෙන්ඩවත් පුළුවන්ද. එනිසා තේරුම් ගන්න ඔබොහෝ මම උස්පහත් වෙන්නේ අපි ඉපදිල ඉන්න තැන එක නෙමෙයි. හැබැයි අපි ඉපදිල ඉන්න තැන අපි ඉප දෙන කොටම තීරණය වෙච්ච තැක් එක ඒ අපිට වෙනස් කරන්න ඕනෙත් නෑ වෙනස් කරන්න දඟලල්ල වැඩකුත් නෑ අපි කොමදු කුලේ වෙනස් කොරන්නේ සර්නයම් වෙනස් කරන්න පුළුවන්ගේ අප ඉපදිච්ච තනපදදිච දනමයි. අපි අම්මතා මාරු කරන්න පුලන්ද අපිට. තුමාරුරන්න අපිට එකත් එක්ක ගැටුම නෙවේ අප අපි ඒ වගේ මානසික හීනමානයක් හදා ගන්න ඕනි නෑ අපේ අම්මතාතා ගැන අපි ඉපදිච්ච ගම ගැන අපි ඉපදිච්ච පලාත ගැන අපිට ගන්නපුූ ගුරුවරු ගැන අපි ගියපු ඉස්කෝල ගැන එකක් කටවත් අපි හීනමානය හදා ගණඩ ඔන්නෑ හැබැයි අපිට පුළුවන් අපි කොතන ඉපදිල හිටියත් අපි කොත්තන ඉපදිලා හිටියත් අපිට පුළුවන් කමතියෙනවා ප්‍රාණගාත නොකර එකන කිසිම කෙනෙකුගේ ජීවිතය වනාසකරපු නැති මනුස් එෙක්විදියට ලොකු ආධ්‍යාත්මයක් ගොඩනග. සත පහකදයක් කොරකන් කරලා නතිමනුස්සෙක් විදියට ලොකු ධ්‍යාත්මයක් ගොඩ නග. බොරු කේලන් කියල නැති හිස් පරුසවචන හිස්වචන කියල නැති අනුන්ගේ දේට තෘෂ්ණාවෙන් හූල්ලපු නැති අනුන්ගේ ජීවිත නැසේවා වනසේවා කියලා හිතපු නැති හිතන්නේ නැතිෆිම්පව් විශ්වාස කරන හොඳ නරක විශ්වාස කරන නෙලව පරලොව විශ්වාස කරන කෙනෙකු ලෙස අපට අපේ ජීවිතය යහපත් තත්ට පත් කරකන්ට පුළුවන් එතකොට කෙනෙකුට කියන්න පුළුවන්ගේ අයිපදිච්ච තැන මේක කියලා වැඩන්නෑ අප එත නි ගහල ඇවිල්ල ර. පේතනින් උඩට ඇවිල්ල කොමද අධ්‍යාත්මිකව. අපේ ජහපත් ගත්තිවලින් අපේ චින්තනය නිවැරදි කර ගැනීමෙන් අපේ දර්ශනය නිවැරදි කර ගැනීමෙන් අපි උඩට ඇවිල්ල තියවා. අපි ගොඩාත්නේ අපි ගොඩාක් යහපත් තත්ත්වයට අපේ ජීවිත පත්කරගෙන තිෙන කාටද බැරි යට එටෙන්න හැමෝටම පොළවා හැමෝටම පුළුව. එකක්වේ නීච තත්ත්වයේ ඉපදි ලහිතයත් උත්තම තත්ත්වයට පත්තෙන්ට පුළුව අම්මකද. කම්මනා වස්ස ලෝ හෝතයි කම්මනනා හෝති බ්‍රාහක්්මණ. කර්මයි කරන වැඩානුවමයි වසලයා වෙන්න. කරන වැඩානුවමයි බ්‍රාක්්මණය වෙන්නෙත්. යැන එක වෙනස් කාන්න පුළුවන්. අරක කරපින්න ගන්න හොඳ නෑ. පිණීචයෝ අපි පාහත් අපි පහල පැලන්තිය ලෝකාස්ට ඕ කිය කිය? ඔලුවටදාගෙන ඒ එක භාරගන්න හොඳනෑ. අපි බලන්න ඔන අපි ඉහලට යන්නේ කොමද. අබුදු හාම් දුරෝක්‍රමයක් කියල තියෙනවා. අපි කොත්තන එප දිලා හිටියත් අපිට උත්තම තත්වයට පත්වෙන්න. අප්‍රාණ ගාත කරන්න උත්තමයෙක්. හොරකං කරන්න උත්තමෙක්. තම බිරිඳ හෝ සැමියයික් මොවා යන්නෑ. උත්තමෙක්. ය උත්තමයෙක්. බොරු කියයන්නෑ කේලන් කියන්නේ. අරුත්වචන කියන්නේ හිස්වච්චන කියන්නේ උත්තම මිනිස්සු. වන්දින්ද ඕනි මිනිස්සුවෙන්. අනුන්ගේ දේ ටාසවෙන්න උල්ලන්නේෑ. අනුන් නසේවා වනසේවා කිය කියල දේවාල ගානනි කෝවිල්ගානි කියල පොල් ගහන්නනෑ මිනිස් සඹරන්නේ. උත්තුම් මිනිස්සු. ඉන්න තැනින් උඩටාපු මිනිස්සු. ඉපදිච්ච තැනින් ඉහලට කියපු මිනිස්සු. ඔන්තට පිම් පව් පිළි අරගෙන ොඳද අරක පි අරගෙන යහපත්ව ජීවත්වයවා. අන්න එවැනි තත්වට අපේ පංවතුන්ලා හැම්මෝම පත්වෙන්ට ඕන හැමෝටම පුළුවන්. තමන් ඉන්න පහලයි කියල සම්මත ලෝකෙනං සම්මත සමාජනං තමන් අවස්ථාවතියෙනවා. උඩටන්න. කවු කාටවත් බෑ ඔබව පත් කියන්න්න එත නිංහාවට පස්සෙන්. දැන් මුද්දකක්්ි කන ගත්ත. පහත්තත්ව ඉඳල පහත්තත්වයටම යන. පහත්තත්වය තු ඉපදිලා උසස්තත්වට පත්වෙන. තුන්නි පුද්ගලයා තථගතයන් වහන්සේ දේශනා කරනවා ඒ තමයි තුන්ගනි පුද්ගලයා ලෙස උහන්ස පෙන්වල දෙන්නේ. උන්න තෝනත මහනෙන නෙලොව ඇතැම් පුද්ගලයෙක. ඇත් මහසල් කුලයෙහි වේවයි. උතුම් බ්‍රාක්්මණ කුලයන්නේ වේවයි උපන්නේ වෙයි. හේ කයින් දුස්්චරිතකොට වචනයෙන් දුස්්චරිතකොට සිතිින් දුස්්චරිතකොට කාබුම් මරණින් මතුයෙහි හුවෙන් පහවගිය නපුරු ගති ඇති විවසව පතිත වන නිරයට එලබේ මෙසේ පුද්ගල උන්න තෝන් අත නම්දේ දැන් සමහරෝ . ඉහලම යැයි සම්මත කුලේක ඉපදෙනවා හොන්දයි කියලා කියන කුලේක උපදිනවා හොන්දයි කියලා කියන ඉහලයි කියල කියන හයි කලාස් කියල කියන ලාස් එකක උපදිනවා කාස්ට් එකක උපදිනවා එම ඉතා ගමකු උපදිනවා ඉපදිලා ජීවිතයේ පුරාම කරන්නේ දැනුන් තේරුම් ඇතිවයසිදලම ප්‍රාණගාත කරනවා තමන්ට තියෙන බලයක් අනුන්ගේ ජීවිත නැති කරවා. අනික් සතාසීපාව මරනවා ජීවිත නැති කරනවා. අනුන්ගෙද මංකොල්ල කනෝ තමන්ගේ පාලේපාවිච්ි කළ හොරකන් කරනවා. වංචා දූෂන අල්ලස් පගාව ඔය හැම එකකින්ම තමන්ගේ ගොඩ වැඩිකරගන්න බල බලහත්කම කාරකම පවිච්චි කළ තමන්ගේ ඉඩම කඩම තව දික්කරනවා අනුන්ගේ ඉඩන් කඩන් ආදගන්නවා. එහම බලවත් මිනිස් අපපි දැකල තියෙන අපේ සමාජයේ. අනුන්ගේ ේවල් මංකොල්ලකා ගන්නයි. බලය පාවිච්චි කල්ලා තර්ජනය කරලා අනුන්ගේ ඔප්පු තමන්ගගේ නමට ලියා ගන්න. තුට්ටු දෙකක් දීලා බලහත්කාරෙන් ඔපපු ඔප්පු තිරප්පු තමන්ග නමට ගන්න. නැති බැරි මිනිගේ කුඹරු වතුපිටි මන්ග නමට ලියා ගන්න. එම මිනිස්සු ඉන්නවා. එළඟට හොඳ ඉහලයැයි සම්මත පවුල්ල එපදිලා? රාතිරම්බල ඉපදිලා තමන්ග බිරිඳ ඉක්මවාගෙන දකින දකින කාන්තාවට ලොල් වෙනවා තමන්ග සැමියා ඉක්මවාගෙන දකින දකින පිරිමියට ලොල් වෙවි ලොල් වෙවි ගමන් කරනවා වැරදි කාමය උපරිමයට හොරකමේ උපරිමයට යනවා ඉල්ලකුල කියල කිය හයිලාස් කියලා කියා මොකද වෙන්නේ ඉහළම තැන ඉපදිලා අපපායටම වැටෙන තත්වට පත්වෙනවා. ඔබ හිතන්ඩ මනුස්සෙක් මසෙ ඉහළම තැංවල ඉපදිලා ඔය විදිහයට දිකින් තිකටම හොරකම් කරද්දී. කර්මය නඩුුවහන දවසෙන් නැද්ද. කර්මය නඩුවහන දවසට ලෝයස්ල නෑ කොහොමත් කර්මය නඩු අහන දවසට ගොල්ලොත්කොර ගත්තු නීතිපති කෙනෙකුත් නෑ බේරල දෙෙන්ද කෙනෙකුත් නෑ නඩුකාරයොත් නෑ කවුරුත් නෑ කර්මය නඩු අහන්නේ. කර්මය නඩු අහන දවසට බොහෝම දරුණු විපාක. බොහොම දරුණු විපාක මේ ස්වබා දහම නඩු අහන දවසක්තියෙනවා. එදාට දරුණුවිපාක එදාට බේරෙන්ට තැන්නෑ. එදාට දුවන්ඩ තැන්නෑ. එදාට සල්ලික් කී කෝටිය හරි දීලා. වගණ්ඩ කෙනෙක්නෑ. ඒකයි දැන් ඉන්න උසස් තත්ත්ව එක නම්. හොන්ඳට ඉගන ගණ්ඩ ලැබෙන නිතහස ලැබෙන පරිසරයක ඉපදිලන. ලෙඩ දුක්කුණනාම බේත්තිික හෙට්ටික ගන්න පුළුවන් ආර්ථික මට්ටමක් ඇතු ඉන්නවනම්. නයක් නොවී කාලබීල ජේවත්තෙන්ට පුළුවන් මට්ටමක ඉන්නවන. තමන්ට කැමති තැනක ගිල්ල කැමති තැනක් බරල කැමති දෙයක් විඳල ජීවත්තෙන්ට හයිිය තියෙනව නම්. ඇයි එතනම් පහලට වැටෙන්ට වැඩ කරන්නේ. ප්‍රාණගාත කරන්නේ යමෙක්ද හොරකංකරන්නේ අමෙක්්ද වැරදිකාමයේ දෙන්නේ අමෙක්ද බොරු කේලම් පරුස වචන හිස්වචන කියන්නේ යමෙක්ද අනුන්ගදේට ආසවන්නේ අමෙක්ද අනුන්ගේ ජීවිත නසා වැනසා දමන්නට සිතින් සිත සිතා ඉන්නේ යමෙක්ද පින්නැත පවුනැත මෙලොව නැත පරලොව නැත හොඳ හෝ නරකනැත ක මිත්‍යාදෘෂ්ටි ගන්නේ අමෙක්ද අන්නේ තත්ත්වයේ ඉන්න කෙනා උන්න තෝ නතනේ ඉල තලේ ඉඳල පහල තලට ඇද වැටෙනවා. පරිස්සං වෙන්ඩ පරිසං වෙන්ඩ. මේම කියල දුන්නම කියල දෙෙනක් නත් එක්ක කේන්ති අරම් වැඩන්න කියලෙ බුදවාමුදුරුවනේ මම බුදවාමුදුරුන්ගේ පනවුඩේ ඔබට කියනවා විතරයි. මේක මගේ අදහසක් නවෙනි භාග්‍යවතුන්නාාංකගේ අදසක්. තාගතයන් වන්සේගේ දේශනාවක්නේ මං ඔබට කියලදෙන දැ බදු හාමුදුරන්ට වවිල් කළ වැඩත්ී ට බුදුහාමුදුරුවෝ දේශනා කළේ වෙනක වෙනේ බදදු හම්දුර දේශනකල බුදුහාමුදුරුවන්ගේ මේ දේශනා ඇත්තුලේ ඔබට එහෙම වේවා ේවා වවා කියල සාපයක්ත්තියේද සාපයත්නේ ඇත්ත කියලා ඇත්ත දේශනා කරලා පරිස්සං වඩ. අමම් මොකක්කරි සංසාර පිනකට අනිත් මිනිස්සුන්ට නැති පහසුකන්්ටිකක් තියෙන තැනක ජීවත්වෙනවා නම් ඉපදිල ඉන්නව නම්. එතනින් පහලට වැටෙන්ඩිපා. එතනින් පහලට වැටෙන්ඩෙපා තමන්ගේ කායි කැහැස්සිරමින්ද. තමන්ගේ කටහින්ද තමන්ගේ හිතහින්දනේ එතනින් පහලට වැටෙන්න්න එපා පරිස්සං වෙන්ඩෝන්. මේ ජීවිතේ බොහොම කෙටී මේ කෙටි ජීවිතයේ අපි බොහොම සිහිකල්පනාවෙන් අඩියතියලා ගෙවන දවස ගෙවාගෙන නිස්තරහට අන්ඩෝන. බොහොම සිහිකල්පනාවෙන්. මොකද අපිට වග කියන්ඩ තියෙන්නේ මේ භවයයින් අපිට හමුවේ නම් මට තාත්තට බිරිඳට සැමියට දවාදරුවන්ට විතරක් නෙමෙයි. අපිහි අපි දැනුවත්ව කරන හැම කර්මයකටම අපිට වග කියන්ඩ වෙනවා. අපි අපේ නිරය හෝ දිව්‍යලෝකය සකසවා. අපි අපේ සුගතිය හෝ දුගති අපි නිර්මාණය කරමින් ඉන්න. අපි අපේ විමුක්තිය හෝ අසානය අතෘප්තිය නිර්මාණය කරමින් ඉන්නවා. අපි අපේ නිදහස හෝ හිරගේ නිර්මාණය කර ගැනිමින් තියෙනවා. අපි අපි ගැන වගවෙන්ඩන් අපි අපි ගැන වගවෙන්ඩෝ කරන හැම ක්‍රියාවකම කරන ප්‍රකාශනයකම සිතන සිතුවිල්ලකම. අපි අපි ගැන වගකීමකින් වැඩ කරට්ට ඕන් අපිට කර්මයට වග කියන්ඩ වෙනවා දැනුවත්ව කරන හැම දෙකටම වගකීම අපි තියෙනවා. හොදට හිතා හොද්දට කල්පනා කරන්න මේ කියන දේව අපේ බුදු හාමුදුරු අපිට කරුණාවෙන්මයි මේවා කියලදීලා තියෙන් තමන් දැන්ටයි හොඳ තැනක එපදිලානං කොච්චර දෙයක්ද කොච්චර දෙයක්ද ඒක මොකක් හරිකරපු පිනකටනේ උදම අම්මතාත්තා ගාව යමක් කමක් තියෙන තැනක හොඳ පහසුකං ලැබෙන පරිසරයක කොච්චර දෙයක් දෙහමිපදිච්චකෝබ ඔබ වාසනාවන්තයි ඇබ ඒ ඔබ අවාසනාව බවට පරිවාර්තනය කර ගණ්ඩිපා ඒ ඔබ අවාසනාව බවට පරිවාර්තනය කර ගණ්ඩිපා ඒ ලාභය ඔබේ අලාභය නිර්මාණය කරන හේතුව බවට පරිවාර්තනය කර ගණ්ඩිපා ඒකයි බුදු දහම යෝජනාව ඔබට ලැබිච්ච දෙයින් ඔබගේ වල ඔබම කපා ගණ්ඩපා අන්තිමකාරණය අන්දිිමකාරණේ භාග්‍ය උතුනාහස දේශනා කරනවා යම් කිසි කෙනෙක් මේ ලෝකේ ඉන්නවා කපුද්ගලයක් ඒ තමයි එයා උන්නතු උන්න තුන්න්නත කියල සන්දිි වෙලා එකතු වෙලා කියන්නනෙ. එකවේ උසස්තත්වයෙන් උසස් තත්ත්වටම යන්න. උතුම් තත්ත්වයෙන් උතුම් තත්ත්වේටම යන්න. ඉපදිලා තියෙන්නේ තාම් හොද පවුල් පසුබිමක සමාජ පරිසරයක. සියලු පහසුකන් තියන තැනක එතන ඉපදිච්ච කෙනා ප්‍රාණගාතයෙන් වලකිනවා. හොරකමින් වලකිනවා වැරදිකාමයෙන් වලකිනවා බොරුවෙන් වලකිනවා කේල මෙෙන් පරුසවච්චනෙන් හිස්වචනයෙන් වලකිනවා. ඉළඟට අනුන්ගෙ දට ආසවීමෙන් වලකිනවා අනුන් නැසේවා වනසේවා කියල හිතන්නෙ නෑ කවදාවක්කත් සියලු දෙෙන සුවපත්වෙත්වා නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා කියල හිතනවා පිම්පව දෙකම අපි පසු පස්සෙම එන බව විශ්වාස කරනවා. කර්මය කර්ම පලය පිළි ගන්නවා. ඉපදිලතියෙන්නෙත් හොඳ තැනක ඉතන්නෙත් හරියට. ඉපදිල තියෙන්නෙත් හොඳ තැනක කතා කරන්නේත් හරිදේ. ඉපදිලතියන්නෙත් හොඳ තැනක කරන ක්‍රියාත් හොඳ දේවල් යහපත් දේවල්. එයා මරණින් පසු සුගතියමයි සුගතියමයි. යාග මේ ජීවිතෙත් සතුට මයි. සැනසීම මයි යැයි එයා හරියට හිතනවා නිවැරදිවහිතනවා පිරිසිදුව හිතනවා එයා හරියට කතා කරනවා නිවැරදිව කතා කරනවා යහපත්ව කතා කරනවා එයා යහපත්ව හැසිරෙනවා නිවැරදිව හැත්සිරෙනවා එයාගේ ජීවිතයේ එයා අනි පැත්තට ගොඩනගනවා. ඔබ අවබෝධ කරගන්ටඕනැ. ඔබ හොදයට තේරුම් ගන්ටෝන මේ තතාගතයන් වහන්සේෙමි වට්ටින දේශනාවනේ. ඔන තෝ නත සූත්‍රය ඔන්න තෝ නත සූත්‍රය. අගුත්‍ර චතුක්ක නිපාතිතියන ලස්සන දේශනාවක්න ලස්සන දේශනාව. අපේ ජීවිත එලිය වට්ටකන්ට ගොඩක් ගුදව්වෙන දේශනාවක් අපිට හිතන්ට සලස්සන දේශනාවක්. මේ ලෝක පීඩාවෙන් විවිධ අදහස් නිසා පීඩාාවෙන් දින මිනිස්සුන්ට සැනැසීම ගැනල්ල දෙන දේශනාවක් මෙ දේශනාවක්. අනික්ත් අයටත් අහන්ඩ ඔබට පුළුවන් බුද්ධ පුතුන් හුණු පොතේ නි දේශනාව තමන්ගේ යාලුවන්ට අහන්ඩ ශ්‍යා කරන්නන ඉළඟට ඔබට පුළුවන් හෙට උදේවෙනකොට මේ දේශනාව බුද්ධ පුතුන් YouTubeුටබ් නාලිකාවට එකතු කරනවා ෆේස්බුක් පාවිච්චි කරන්නේ නැති මුහුණු පොත පාවිච්චි කරන්නේ නැති අයට YouTubeු එකින් ඔබේ යාලුවන්ට ශ්‍යා කරන්න පුුවන් ඔබේ වෙනත් තියෙනවනේ වූ ත් සැපාදී මාර්ග ඒවයි ඔබට පොළොන් නේ යුුබ් එක ලිින්ිකක්ශා කරන්නනෙ මෙ දේශනාව අහන්ඩ ඔයා ඔයා හිතංහිටට ඔයා පහත්ත්වක ඉන්න කියලා ඔයා පහත් නෑ ඔයාගේ මෙහම ගති තියෙනවනම් ඔයා උසස් කෙනෙක් ඔයා හීනමානය හතා ගන්්ඩ එපා නේ ලස්සන බුදුහාමුදුරුවන්ගේ මඟපෙන්වීමට ඇහුන්කම් දෙන්නඩ කියලා ඔබට හොළුවන් අනිත්තා අයට මේ දේශනාව අහන්න සලස්සලා හිත්තව ටිකක් සුවපත් කරන්්ඩ දව් කරන්න අද මේ දේශනාවට දායකත්වය අරගෙන බොහොම ශ්‍රද්ධාවෙන් මේ තුශාර ප්‍රියන්ත මහත්මය ඒවගේම අම්මිලා මදුු නොන මහත්මිය ඔබට බණහන්ට සැලැස්සවා. බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවේ ය ඔබට පුලන් තව කෙනෙකුට බනාහන්ට සලස්සන්න. ඒක චුක්ති දෙයක්නේ පොඩි මහලොකු වියදමක් යන්න අශ්‍යයා කරන බටන්නේ ගොබන්නනේ මුණු පොතෙත් ය එක. සමන්ගේ යාලුවෝ ලයිස්තුවට මේක දානක ඔයත් අහන්ඩ කියලා. සමහරිට ඔබ එම දානොක්කෝ මහනිිකක් නෑ හැබ කවදහරි හායිකක්. සමහරවිටේයහන දවස එයා ජීවිතේ සෝපත්ම වෙන දවස වෙන් පුවා. ඒකයි ඔබ මේ වගේ උතුම් පින්කං වලට ඔබේ දායකත්වයක් දිය යුත්තේ. ඔබත් මේ පින්කං සඳහා සම්බන්ධ විය යුත්තේ. තිං අදකරගත්තු පින්කමෙන් ැස්සුන් සියලූම පින්කුසල්. අපි අනෝදන්රම දෙවියන්ට දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා සුවපත්වෙවා සැපවත්වෙත්වා දෙවියන්ගේ ආශිර්වාදය පුංචි පුතනුවන්ට හෙට ජංමදිනේ සමරණ යුවින් තෙවජාන් ආදරණීිය පුතුනුවන්ට අපේ තුශාරප්‍රියන්ත මහත්මයාගෙත් අමිලා මද නෝන මහත්මිනියගෙත් ආදරණීඥ පුතුනුවන්ට සියලු දෙවියන්ගේ ආසිර්වාද ලැබේවා. කරදරදුරුවේවා බාධකදුරුවේවා අපල උපද්‍රවදුරුවේවා. යා පත් සිතුම් පැතුන්ගේඒ දරගේ අනාගතයේ සියල්ලත්ම ඉෂ්ට සිතවේවා.ඒ වගේම ඔබ දෙදෙනගේම ආදරනී අම්මතාත්තා සොජීවත්ව සිටිනවා ඒ සිව් දෙනාටමත් නිදුක්බව නීරෝගි බවල් සුවපත් බව චිරජීවනය ලැබේවා. ඔබ දෙපලත් කරන කියන රැකි රක්ෂා කටයුතු දිනෙන් දින දියුණු පවනවේවා කරදර බාධක නොවේවා. එ වගේම නේ උතුම් සේනාස්සනයේ නිර්මාතරු පූජනීය හුරුලු නිකවවැවෙස්ස දම්ම සාමින්ද්‍රාන් වහන්සේ. කන ගවාස්ුගත භාවනා මධ්‍යස්ථානය පුජි සුගත සෙනස්වන කන් සයිසුගත භාවන මධ්‍යස්ථානය අන්නේ ආධිපත්්‍යය ඔබවන සායින් වහන්සටත්. ඔබට මේ සන්ධයායාමෙත් උතුම් බෝධිවන්දනාව කරුණාවෙන් සිද්ධ කරලදීපුූ. අපේ සහෝදර සේනා සනාධිකාරයේ. අම්පිටේ සද්ධවාස ස්වාමින් වහන්සේ ඇතුළු බනාහන්ට බුද්ධපුතුන් මුහුණු පොත සමග එකතු එච්ච පූජනය සාමන් හන්සලටත්. අප පින් අන්තදායක පිරිසටත් බුද්ධපුතුන් මුහුණු පොතේ සහ යුටියුබ් නාලිකා විශ්‍රාාවකන්ටත් සියලු දෙවියන් ග්‍යාසිර්වාද ලැබේවා ඔබ හැම දෙනාටම කරදරතුරුවේවා බාධක තුරුවේවා නිදුක් බව නීරෝගි බව ස්ුවපත් බව චිරජීවනය ඔබට ලැබේවා ඔබගේ යහපත් ප්‍රාථනායිෂ්ඨ වේවා උතුම් දෙවියෝ නිවන්දකිත්වා සාධූ 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 එ වගේම බ නමින් මිය ගිය සියලු ඥාතීන් තුොශාර මහත්මා නමින් අමිලානෝනා මහත්මිය නමින් මිය ගිය සියලු ම ඥාතීන් එවගේම මේ වසංගතයේ නිසා මිය ගිය සියලු ම ලෝකවාසින් නෙපින් අත් කර ගනිත්වා සෝපත්තෙත්වා සැපවත්තෙත්වා දුකින් මිදෙත්වා අමාමහ නිවනම අවබෝධ කරත්වා සාධූ සාධූ සාදුූ අවසාන වස්සයෙන් ඔබාප හැම දෙනාටත් දෙවිදේවතාාවන්ටත් මිය ගිය ඥාතීන්ට මේ භවේපුරාම සත්පුරු සැස්සුරම ලැබේවා මේ පුංචි දරවාගේ ජුවින් තෙව්ජාන් පුතනුවන්ට හැම දවසකම සත්පුරු සැසුරක්ම ලැබේවා මේ භවේපුරාම ඔබ හැම දෙනාටමත් එසේම වේවා සියලු යහපත උදාවේවා භව ගමනෙ සත්පුරු සැසුර කලයානුමිතරැස්සුරම ලැබේවා ඉක්මන් භවයකති අපිට නිවන්දකින්ට අද කරගත්තු පින්කම පාරමිතාාවේවා සද සදූ ස. ආකා සට්ට හාජබුම් මට්ටා දේවානාගා මහිතතිිකා පුഞන්ත අනු මෝදිිත්වා ජිරන් ක්කන්තු සාසනම් ආකාසට්ටආචබුම් මට්ටා දේවානාගා මහිතිිකා පුഞഞන්තං අනු මෝදිිත්වා චිරන් රක්කන්තු දේශනක් අකාසට්ට හජබුම් මට්ටා දේවානාගා මහිතතිිකා පഞඥන්තං අනු මෝදිත්වා චිරංරක්කంතු මම්පරම්තීති ඔබ හැම දෙනම නිදුක්වෙෙත්වා නිරෝගිවෙෙත්වා සපත්ත්වා සදූ. sado sado